දැන් මට නම් තේරෙන්න පුළුවන් තරම වාහන හයිවේ එකේ දාන්න. මේ ඔක්කොම ටුවරිස්ට් ඒරියාද? ඔව්. ඉතින් එක පැත්තෙන් යවුවත් කාටවත් ඩිස්ටර්බ් වෙන්නේ නැහැ. 11 හික්කඩුවෙන් සංචාරකයන් 95%කට වැඩි ප්‍රමාණයක් එන්නේ මේ බීච් එකට. ඒ කියන්නේ අපිට ඔෆර් එකක් වැඩි තියෙන්නේ හැමෝම එන්නේ බීච් එකට. කොහේ ඇතුලේ හිටියත් කියන්නේ බීච් ෆ්‍රන්ට් නෙමෙයි. ඇතුලේ හිටියත් හැම සංචාරකයෙක්ම ලංකාවේ බීච් එකට එනවා. ඉතින් අපි කියන්නේ මේක නැතුව මේකට විසඳුමක් දෙන්න නැතුව අපි ඉස්සරහා ටුවරිසම් ගැන විශේෂයෙන් හරින් මහත්මයා කිව්වා වගේ ඉස්සරහට ඩයිවින් ප්‍රොමෝට් කරන්න තියෙනවා නම් අපිට මේ බීච් එක නැතුනොතින් ඒවත් නැහැ. මේ වෙනකොට කිලෝමීටර් 5ක් විතර වෙන වෙරළ දීවර අමාත්‍යාංශයේ ව්‍යාරායවල වලින් විකිණිලා මහා ජාවාරමක් ගරු ජනාධිපතිතුමනි, මම ස්තුතිවන්ත වෙනවා හරින් ප්‍රනාන්දු ඇමතිතුමා සමග සංචාරක මණ්ඩලයේ තිබිච්ච සාකච්ඡාවේදී කැබිනට් අනුමැතිය ලබා නොදෙන බවට එතුමා ප්‍රකාශ කරා. අද වෙනකන් 2023 වර්ෂයේ වැලි ජාවාරමට අනුමැතිය ලැබිලා නැහැ. නමුත් අපිට දැනගන්න ලැබෙනවා දීවර අමාත්‍යාංශය මේ සඳහා වලි කනවා. ඒ අනුව ගරු ජනාධිපතිතුමනි, මෙය නවත්විය යුතුයි. නීතිය ඉදිරියට යන්නත් අපි අසරණ වෙලා. මොකද දීවර අමාත්‍යාංශ ඇමතිතුමාට අනුමැතිය ඇතිව වරාය වලින් වැලිවත් කිරීමේ අවස්ථාව තියෙනවා. දීවර අමාත්‍යාංශයට අවශ්‍ය නම් වැලිවත් කිරීම වරායවල් වලින් එම වැලි නැවත මුහුදටම එක් කරන්න. කවුද ඒකට අනුමැතිය දෙන්නේ? දර සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ. ඉතින් ඇයි ඒ අනුමැතිය දෙන්නේ? සර්, ඒකේ අවශ්‍යතාවය තියෙන නිසා ඒ වැලි ඉවත් කිරීම සඳහා යම්කිසි පිරිවැයක් යනවා. ඒ පිරිවැය පිරිමහා ගැනීම සඳහා තමයි අපෙන් ඒ අවසරය ඉල්ලන්නේ. දීවර වරායන් වල අයිතිකරුවා වෙන්නේ දීවර වරාය නිදියස. ඒක වෙන්නේ එකක්. ඒ අයිති දීවර වරාය තියෙන එක රජයට අයිති. මේගොල්ලෝ මේ පුද්ගලික අංශය නෙමෙයි. මං අපි කතා කරමු, මට ඒක නෝ මේකත් දෙන්න. අපි කතා කරමු දීවර ඇමතුමා එක්ක. දීවර වරායවට තියෙන වැලි විකුණන්නේ මාළු විකුණන්නේ. ඉතින් දැන් අද ඒ විදිහට වැලි ඇදලා අනිත් එක දැන් කුමාර දොළන්දුවේ තියෙන නංගුරම් පොළක්. එතන හික්කොඩේ වරායක් තියෙනවා. එතකොට දිනවා මේ පෙරාලි වරායක් තියෙනවා. ඔය අතලේ තියෙන කිලෝමීටර් 7යි. මේ කිලෝමීටර් 7ක් ඇතුළත ලංකාවේ තියෙන මේ සුන්දරම වෙරළ තීරයේ තියෙන වැලි මේ කිලෝමීටර් 7 ඇතුළත තියෙන වැලි පොළවල් තුනකින් කරනවා. ඒක නවත්වා දෙන්නේ කියලා දීවර ඇමතුමායි පරිසර ඇමතුමා එක්ක සාකච්ඡා කළා. අපි වැඩසටහනක් ක්‍රියාත්මක කරමු. විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ වෙරළ ආරක්ෂා කරන්නත් ඊට ඉස්සෙල්ලා තිබුණේ මේ කොරල් ඒරියා එකත් ඒ දෙකම ආරක්ෂා කරන්න අපි වැඩසටහනක් ක්‍රියාත්මක කරමු. ඒ ගැන මූලික වාර්තාවක් අපිට දිසා ලේකම්තුමා දෙන්න පුළුවන්. ඒත් මං හිතන්නේ අපි එන සමුද මේ ඇමතුමා එක්ක කතා කරලා මෙතෙන්ට පැමිණලා ඊට පස්සේ වාර්තා අපි මේ ගන්න ඕනේ පියවර දිහා බලමු. එහෙනම් අපිට මේ දැනට තියෙන විශාලතම ප්‍රශ්නේ තමයි විකල්ප මාර්ගය. මේ විකල්ප මාර්ගය ලබා ගැනීමට 2003 වසරේ සිට අපි මං හිතන්නේ ඔබතුමා ආගමැති වෙලා ඉන්න අවස්ථාවේ තමයි අපිට මේක ලබා දුන්නේ. විකල්ප මාර්ගයේ සම්පූර්ණ සිතියම් සකස් කරේ 2003 වසරේදී කිලෝමීටර් 5.5ක මාර්ගයක් යෙදීමට. මේ මාර්ගය තැනුවනම් අද ලංකාවේ තියෙනම හොඳම සංචාරක ව්‍යාපාරයේ තියෙන නගරය හික්කඩුව වෙනවා. අපිට තියෙන ලොකු බරපතලම ප්‍රශ්නේම මේ සංචාරක ව්‍යාපාරය කාලුපාරේ දෙපැත්තේ තමයි ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒ විශාල විදිහට සංචාර කර්මාන්තේ ව්‍යාප්ත වෙලා තියුණු ප්‍රදේශය හරහා තමයි මේ බස් රථ ගමන් කරන්නේ. විකල්ප මාර්ගයක් අලුතෙන් හදන එක වෙනුවට අපි ඒකටත් විකල්ප යෝජනාවක් තියෙන කරු ජනාධිපතිතුමනි, හික්කඩුව නගරයෙන් බස් රථ බද්දගම පාරෙන් හරවලා ගෝනිපිනුල හන්දිය කියන ස්ථානයට ගිහිල්ලා ඒ හන්දියේ සිට කුමාරකන්ද දක්වා හරවා යවීම. එතකොට මේ වැදගත් සංචාරක නගරය අතහැර මේ බස් රථ අපිට යවන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මේ මාර්ගයේ යම් ප්‍රමාණයකට පළල්ලු තියෙනවා. සාමාන්‍යයෙන් මිලියන 700කින් විතර ඒ කෑලි ඉවර කරගන්න අපිට පුළුවන්. අපි ට්‍රයල් එකක් කරමු. ඉතින් එහෙනම් කොළඹ ගෝල් බසස් යන එක මේ පාරේ තහනම් කළා. මේක යන්න කියන්නේ එච්චරයි. ඊළඟට මේකත් අපි යොදවමු දෙකම. සර්, අපි ඉල්ලන්නේ සර් අධිවේගී මාර්ග බස් රථ ටික විතරක් හරවලා යවන්න කියලා, සහ බර වාහන ටික. හා සැහැල්ලු වාහන ටික මෙහෙන් යවන්න කියලා සර්. මේක බේරන්න නම් වැඩිපුර ගෙවන්නේ යන්න. ඒක වෙන එකක් නැහැ. හයිවේ එකේ යනවා. හයිවේ එකට ඔක්කොම බස් ටික දැම්මොත් මේක අඩු වෙනවා. ඒත් අනිත් පැත්තෙන් වෙන්නේ මේ
මිල වැඩි වෙනවා. ඒකයි බලමු. මේ ප්‍රදේශයේ නිතර නිතර වෙඩි තැබීම් මනම්මනම් සිද්ධ වෙනවා. මේ විදේශිකයන්ට ඇත්තනම බලපෑම් ඇත් වෙනවා. මේට කලින් මේ ප්‍රදේශවල ඒ වගේ තත්ත්වයක් ඇති වුණා. ගරු ජනාධිපතිතුමනි අපේ හික්කඩුව පොලිස් ස්ථානයට හා සංචාරක පොලිසියට මේ පොලිස් නිලධාරීන් ටිකක් වැඩි කරලා දෙන්න කියලා ඉල්ලනවා. මේ අපේ විදේශිකයන්ගේ ආරක්ෂාව සඳහා මේ රෑට හරි දවල්ට මේ මොබයිල් වලට යන්න. කොහොම හරි අපි දැන් අවධානය යොමු වෙලා තියෙනවා මේ තියෙන අපරාධ ගැන. ඒකට අපේ ටිරානල ඇමතිතුමා එක්ක දැන් සාකච්ඡා කරගෙන යනවා ගතියුතු පියවර පිළිබඳව. දැන් හැම එකටම මාෆියා දෙකක් තියෙනවනේ. ත්‍රී වීලර් වලට මාෆියා තියෙනවා, කාර් වලට මාෆියා තියෙනවා. මේක නිකන් අර යුද්ධ බිමක් වාගේ දැන්. ඒ වගේ මම කියන්න කැමති වෙරළ තීරයේ ගල්වැට දාපු එක එක ගින්තරට එක පිටිවලට විතරක් නෙමෙයි අපේ ඒරියා එකට ප්‍රශ්නයක්. මම ඉන්නේ කුමාරකන්ද ඒරියා එකේ, මගේ හොටල් එක තියෙන එතන. ඒකේ පඩිපල හදාගන්න අපි රජෙන් මුදල් ඉල්ලන්නේ නැහැ. ඒක අපට හදාගන්න පුළුවන් සිමෙන්ති ටිකක් දාලා ඒක ලස්සනට. නමුත් වෙරළ සංරක්ෂණයෙන් ඇවිල්ලා ඒක නතර කරන හැම මොහොතෙම අයිඩ දෙන්න මොකද ප්‍රශ්නේ? ඒකට වෙරළ සංරක්ෂණයෙන් කරන්න දෙන්නේ නැහැ කිසිම දෙයක් නෑ. මං අහන්නේ මං එනකන් ඉන්න තුනද ඔටිය කරගන්න. මේ නිලධාරීන් විගහට වැඩ කරන්න ඕනේ. මේ නිලධාරි කරන්න දෙන්නේ නැහැ. නිලධාරි පොතෙන් එහා පිට වෙන්නේ නැහැ. මොන වැඩේ කරන්න කියලා තරංගිලා උසාවි දාන එක තමයි කරන්නේ. මං ඊළඟ සැරේ එන්නේ ඉස්සලා නිලධාරීන් අදාළ වැඩ කටයුතු කළා, මේක මට කළා දෙයි කියලා. මගේ විදිහ මේ සෙට මේවා එන්න වැඩක් නැහැ. ආවොත් මට සිදු වෙනවා එතන ඉඳන් අහන්න. දිසා ලේකම්ගෙන් අහන්න වෙයි, ප්‍රාදේශීය ලේකම්ගෙන් අහන්න වෙයි, කරන එක්කෙනාගෙන් අහන්න වෙයි. ඉතින් ආණ්ඩුවේ නිලධාරීන්ට මම දැන් කියන ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරන්න නැත්තම් ගෙදර යන්න කියනවා. මං හිතන්නේ අපි අවුරුද්දකට ඩොලර් මිලියන 100ක් ඉපදවන හැම නගරෙම ව්‍යාපාරයකට සලකලා ඒකට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. අනික් ව්‍යාපාර ඔක්කොම දෙවනුව ඉන්න ඕනේ. දේශ විනිමය උපයන ව්‍යාපාර තියනවා නම් අපි ඩොලර් මිලියන 200ක් තියෙන ඇඟලුම් කර්මාන්තයක් තියෙන කොච්චර අය බලා ගන්නවද? මේක අපිට මුදල් වැඩි. අනික් හැම දෙපාර්තමේන්තුවෙම මෙතෙන්ට පයින්නවා. වැඩක් සිදු වෙන්නේ නැහැ. මේ නිසා අපි මේ මං හිතන්නේ මෙයා එකගයි අපි මින් පස්සේ බලමු මේක ව්‍යාපාරේ දෙවනුව රෙගුලාසි ඔක්කොම ඊට පස්සේ මේව කරන්න පුළුවන්. ඔය වරායකටත් දෙන්න එපා පහු මං කියන්නේ. මේ අද මේ යටිතල පහසුකම් හදන්න නැතුව අපිට බෑ සංචාරකයෙන් ඩොලර් 150ක් ගේන පහසුකම් ඩොලර් 150ක් වියදම් කරන සංචාරකේ මෙහාට ගෙන්න ගන්න. ඉතින් ඒක නිසා අපි යටිතල පහසුකම් හැදුවොත් මෙන්න මේ සංචාරයෙන් අපිට ගෙන්න ගන්න අවස්ථාවක් තිබෙනවා. ආම අපි එන්නම් දැන් නගරේ බලන්න. මට නම් තේන්න පුළුවන් තරම් වාහන හයිවේ එකට දාන්න. මේ ඔක්කොම ටූරිස්ට් ඒරියා එක. ඕකේ. එක පැත්තෙන් යවොත් කාටවත් ඩිස්ටර්බ් වෙන්නේ නැහැ. 11 වෙනකන් අත්පතින්.